arin malkini ti satsiyat yaha patum vanamana premayin sajjayaniya sitpatul pirimadina daya var setpen ponai රටක් විදිහට අපේ හෙට දවස තීරණය වෙන්න ප්‍රමුඛ සාධකයක් බවට පත් වෙනවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය. නවීන ලෝකයක් එක්ක යාවෙමින් සබඳෙමින් කොහොමද මේ අධ්‍යාපනික ක්‍රමවේදය සකස් විය යුත්තේ වෙනස් විය යුත්තේ කියන කාරණාව පිළිබඳ ඒ සඳහා උරදෙන වැඩසටහන් වලට අපි ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනවා. එවැනි කාරණාවක් පිළිබඳව තමයි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය. එසේත් නැත්නම් ඔබ හඳුනන NIBM ආයතනය මේ නවමු අධ්‍යාපනික වෙනස්කම් එක්ක කොහොමද ඔබට සමීප වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ආයතනය නියෝජනය කරමින් ව්‍යාපාර පාසලේ කතිකාචාර්ය අමිල දේශාන් අපිත් එක්ක සහභාගී වෙනවා. කතිකාචාර්යතුමනි සුබ දවසක්. සුබ දවසක් අමිල. ඇත්තටම දැන් මේ OBL කියන අධ්‍යාපන ක්‍රමවේදය නවමු අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව තමයි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මොකක්ද මේ කියන තැනින්ම අපි වැඩසටහන ආරම්භ කරමු. ඔව් ඔබ ඊටාම නිවැරදිව සඳහන් කළා වගේ අපි OBL කියන ඉංග්‍රීසි වචනය දිහා ගත්තොත් ඒක අපි outcome based learning කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒකේ තේරුම ප්‍රතිඵල පාදක අධ්‍යාපනය කියන එක. අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා අපි සමග සම්බන්ධ වෙන සියලුම ඉගෙනුම් සහකරුවන් කියලා අපි වොන්ට කියන්නේ ශිෂ්‍යනුත් නෙමෙයි මොකද ලෝකයේ තියෙන දියුණුවත් එක්ක අපි හැමෝම ඉගෙනීම කියන කාර්යය ඇතුළේ දැන් සහකරුවෝ බවට පත් වෙලා. ඔවුන් අවසන් වශයෙන් ළඟා කරවන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලය පාදක කරගෙන තමයි අපි සියලුම වැඩසටහන් නිර්මාණය කරලා තියෙන්නේ. මේ OBL කියන කන්සෙප්ට් එකට මේ සංකල්පයට එනකොට අපි ප්‍රධාන කාරණා කීපයක් ගැන අවධානය යොමු කරලා තමයි මේ සංකල්පය අපේ අධ්‍යක්ෂ ජෙනරල් ගරුව DMA කුලසූරිය මැතිතුමන් මේ සඳහා හඳුන්වලා දුන්නේ. පළවෙනි කාරණාව තමයි ලෝකයේ දැනුම මේ වෙනකොට දෙගුණ වන වේගය. ඉස්සර නම් මාස ගණන් අවුරුදු ගණන් ගියා. නමුත් දැන් පැය කිහිපයකින් එසැනින් ලෝකයේ දැනුම දෙගුණ වෙනවා. අලුත් දැනුම ලෝකයට නිර්මාණය වෙනවා. එතකොට අපිට සාම්ප්‍රදායික ක්‍රමවල තවදුරටත් ඉන්න අමාරුයි මතකය පදනම් කරගෙන. දෙවෙනි කාරණාව තමයි මේ අලුත් ජෙනරේෂන් එක. එහෙම නැත්නම් මේ අලුත් පරම්පරාව අධ්‍යාපනයේ දිහා බලන විදිහ අමිල වෙනස්. විශේෂයෙන්ම මේ Gen C කියන දැන් ඉන්න පරම්පරාව සහ දැනට පාසල්වල අධ්‍යාපනය ලබන තව අවුරුදු කිහිපයකින් විශ්වවිද්‍යාලවලට ඇවිල්ලා අපේ කර්මාන්ත බාර ගන්නට ඉන්න Gen Alpha කියන පරම්පරාවේ සිතුම් පැතුම් සහ ඔවුන් අධ්‍යාපනය දිහා බලන විදිහ කෘතිම බුද්ධියත් එක්ක Artificial Intelligence සහ මේ ඩිජිටල් කරණයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා ලෝකයේ තියෙන අනිකුත් විශ්වවිද්‍යාල වෙනස් වෙනවා වගේම ශ්‍රී ලංකාවටත් නවමු වශයෙන් ජාතික ආයතනය විදිහට මේ ක්‍රමය ඉදිරිපත් කරමින් මේ ප්‍රතිඵල පාදක අධ්‍යාපනය වෙත යොමු වෙනවා. මෙතනදී අපි විභාග බර දරුවන්ගේ සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කරන තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි ළමයෙක්ට පාස් ද ෆේල් ද කියලා කියන්න බෑ. 10 වසරේදී විභාගයක් තියලා දැන් ඔයා පාස්, දැන් ඔයා ෆේල්, දැන් ඔයා ගෙදර යන, ඔයා අසමත් කියලා කියන්න බෑ. මොකද හැම දරුවෙක්ම දක්ෂ දරුවෙක්. ඔවුන්ගේ නිපුණත්වයන් තියෙනවා. අපි ඇගයීමක් කරලා, තක්සේරුවක් කරලා බලනවා ඔවුන් තමන්ගේ විෂය කාරණාව ඉගෙනගෙනද නැද්ද කියන එක අමිල. සහ විභාග නැහැ කියන එකේ අදහස අපි මේගොල්ලන්ව අගයන් නැහැ කියන එක නෙමෙයි. අපි ඔයගලන් ඉගෙනගෙනද නැද්ද කියන එක තමයි මේ තක්සේරුකරණය හරහා බලන්නේ. එතනදී අපි ප්‍රධාන නිපුණත්වයන් 7කට අවධානය යොමු කරලා තියෙනවා අමිල. එතනදී අපි බලනවා ඔවුන්ගේ නායකත්වය ඔවුන් මේ තුලින් වර්ධනය කරගෙනද. ක්‍රියේටිවිටි කියන එක, නිර්මාණශීලීත්වය වර්ධනය කරගෙනද. ප්‍රොෆෙෂනලිසම් වෘත්තීයභාවය වර්ධනය කරගෙනද සහ ටීම් වර්ක් කියන එක කණ්ඩායමක් විදිහට වැඩ කරන්න මොවුන්ට පුළුවන්ද කියන එක සංනිවේදනය විශේෂයෙන්ම මොවුන් වර්ධනය කරගෙනද කියලා බලලා අපි අර සාම්ප්‍රදායික මතක තියාගෙන වනපොත් ක්‍රමයෙන් අවුරුදු ගාණක් ශ්‍රී ලංකාවේ තිබ්බ අධ්‍යාපනය වෙනස් කරලා විභාග ක්‍රමය වෙනුවට අලුත් ඇගයීම් ක්‍රමයක් ගෙනල්ලා නිපුණතා ක්‍රමයක් ගෙනල්ලා වෘත්තීය වෙළඳපොළට ගැලපෙන්න සහ විශේෂයෙන්ම රැකියා නිර්මාණය කරන පිරිසක් අපේ විශ්වවිද්‍යාල තුලින් එලියට දැමීමට මේ ක්‍රමවේදය අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේක තමයි සමස්තයක් විදිහට ගත්තොත් මේ නවමු ක්‍රමය ප්‍රතිඵල පාදක අධ්‍යාපනයේ විදිහට ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය ඉදිරිපත් කරලා තියෙනවා.
අදට ගැලපෙන විදිහට අධ්‍යාපනය වෙනස් විය යුතුයි කියන මතේ හැම කෙනෙක්ම ඉන්නවා. හැබැයි ඒ කොතනින් හරි ආරම්භ කරන්න ඕන. NIBM ආයතනය ඒ ආරම්භක වකවානුවට ඇවිල්ලා ඉන්නවා. වෙනස් ක්‍රමවේද ඔස්සේ කොහොමද ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලිය සිදු කරන්නේ කියන කාරණාව. කතිකාචාර්යතුමා සඳහන් කළා වගේම දැන් ඇත්තටම ඩිජිටල් කරණය වෙන යුගයක ඉන්නේ. අසුරු සැනකින් හැම දෙයක්ම වෙනස් වෙනවා. සහ අන්තර්ජාලය පරිශීලනය කරන කෙනෙකුට ඕනෑ තරම් දේවල් හොයාගන්න පුළුවන්. එහෙම කාලයක අර ඔබ කිව්වා වගේම අර කටපාඩම් කරලා විභාග පාස් වෙන ක්‍රමවේදයට එහා ගිය ක්‍රමවේදයක් අවශ්‍යයි නේද? අනිවාර්යෙන්ම මේ ඩිජිටල් කරණයත් එක්ක අමිල අපි අලුත්ම ප්‍රවේශයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට හඳුන්වලා දීලා තියෙනවා. මොකද දැන් අපි ගත්තොත් ලංකාවේ ජංගම දුරකථන 166ක් විතර තියෙනවා. සහ අපේ අන්තර්ජාල පහසුකම් ගත්තොත් සමස්ත ජනගහණයෙන් 70%කට විතර තියෙනවා. මම අර ඉස්සෙල්ලා කියපු Gen C කියන પરම්පරාව, Gen Alpha කියන પરම්පරාව හැදෙන්නෙම මේකත් එක්ක. ඒතකොට අධ්‍යාපනය වෙනස් වූ නැත්නම් කොහොමද අපි දරුවන්ට දැනුම ලබා දෙන්නේ? ඒ වෙනසයි NIBM විසින් සිදු කරලා තියෙන්නේ. අපි අපේ සම්පූර්ණ පාඨමාලා මේ වෙනකොට අමිල සියලුම උපාධි පාඨමාලා අපි අපේ ඉගෙනුම් කළමනා කරන පද්ධතිය, එහෙම නැත්නම් ලර්නින්ග් මැනේජ්මන්ට් සිස්ටම් එක LMS කියන එකට ඇතුළත් කරලා ඉවරයි. එතන දරුවන්ට වීඩියෝ සහ PowerPoint presentations, MCQs, ඊට අවශ්‍ය කරන සියලුම ඉගෙනීම් පරිශීලක ද්‍රව්‍යයන් අපි අප්ලෝඩ් කරලා උඩුගත කරලා තියෙනවා ඉගෙනුම් කළමනා කරන පද්ධතියට. එතකොට ඔබ අහපු ප්‍රශ්නේ, අපි ෆ්ලිප් ක්ලාස්රූම් කියන මොඩල් එකක් තමයි මෙතෙන්ට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකේ තේරුම මේ බලාගෙන ඉන්න අම්මල තාත්තලට බම කිව්වොත් උඩු යටි කුරු කරපු වෙනස් කරපු පන්ති කාමරයක් තමයි අපි ගේන්නේ. ඔබ අපේ දකින සාම්ප්‍රදායික කළු ලෑල්ල තියෙනවා, වයිට් බෝඩ් එක තියෙනවා, එහෙම නැත්නම් ස්මාර්ට් බෝඩ් එක තියෙනවා. කතිකාචාර්යවරයෙක් ඇවිල්ලා කතා කරනවා, ළමයි වාඩි වෙලා අහගෙන ඉන්න එක නෙවෙයි. ඔවුන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු ඔවුන් නිවසේදී සහ විශ්වවිද්‍යාලයේදී ඔවුන්ට විවේක ලැබෙන අවස්ථාවන් වල කරලා, ඒකේ තියෙන ඇප්ලිකේෂන් පාර්ට් එක, ඒක කොහොමද යෙදවුමක් විදිහට භාවිත කරන්න කියන එක තමයි පන්ති කාමරයේදී අපි කතා කරන්නේ. කතිකාචාර්යවරුන් විදිහට අපේ තියෙන භූමිකාවත් දැන් වෙනස් වෙලා, අපි උගන්වනවා වෙනුවට ඔවුන්ට ඉගෙන ගන්න අවශ්‍ය කරන පරිසරය සහ අවශ්‍ය කරන උපකාරය තමයි අපි ලබා දෙන්නේ. එතකොට පන්තියට ආවම ළමයින් විවාදවල යෙදෙනවා, ඔවුන් සාකච්ඡාවල යෙදෙනවා. විශේෂයෙන්ම අපි පරිගණක පාසල වගේ ගත්තොත් ඊ අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර්ස් මෘදුකාංග දරුවෝ පන්තිය ඇතුලේ නිෂ්පාදනය කරනවා. අපේ ෆැෂන් ඩිසයිනින් මෝස්තර කළමනා කරන ක්ෂේත්‍රය ගත්තොත් ඒ සියලුම නිර්මාණ දරුවෝ පන්තිය ඇතුලේ කරනවා. ව්‍යාපාර පාසල ගත්තොත් ව්‍යවසායකින් අපිට දැන් රටට අවශ්‍ය ඇත්තටම පාඩම් කරගත්ත පිරිසක් නෙමෙයිනේ එතනින් අපිට පොඩ්ඩක් වැරදිලා තියෙන තැන. ව්‍යවසායක ශක්තිය ඔවුන් පන්තිය ඇතුලේදී අත්හදා බලනවා. කතිකාචාර්යවරුන් විදිහට අපි සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වෙලා අපේ කන්ටෙන්ට් එක අපේ තියෙන අන්තර්ගතය ඩිජිටල් කරලා තියෙන නිසා පන්ති කාමරය ඇතුලේ අපේ පුටු තියෙන විදිහ ඉඳන් අපි අමිල වෙනස් කරලා තියෙනවා. රවුම් විදිහට අපි පුටු තියලා ලෝකේ ප්‍රධානම හාවර්ඩ් විශ්වවිද්‍යාලය, කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය, එක්සත් ජනපදයේ ඒ සියලුම විශ්වවිද්‍යාලත් එක්ක එකට එකතු වෙලා පන්ති කාමරයේ හැඩය අපි වෙනස් කරලා තියෙනවා. අද ලොවට අද යුගයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකසන්න ඒ ක්‍රියාත්මක කරන්න NIBM ආයතනයේ කරන කාර්යභාරය පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. විරාමයක් අරගෙන මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. අදින් පටන් අරගෙන අනාගතය දක්වා රැගෙන යා හැකි අධ්‍යාපනික ක්‍රමවේදයක් පිළිබඳව කතා බහ කරන සාකච්ඡාවක තමයි අපි යෙදිලා ඉන්නේ. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය, එහෙම නැත්නම් NIBM ආයතනය හඳුන්වා දෙන මේ විශේෂ වැඩපිළිවෙල පිළිබඳව එහි ව්‍යාපාර පාසලේ කතිකාචාර්ය අමිල දේශාන් සමග අපි කතා බහ කරමින් ඉන්නේ. කතිකාචාර්යතුමා, දැන් ඇත්තටම මේ සියල්ල ගැන අපි කතා බහ කරනවා වගේම මේ දේවල් දරුවන් අතරට, ශිෂ්‍යයන් විද්‍යාර්ථීන් අතරට ගෙන යන්න යම්කිසි වැඩපිළිවෙලක් ඕන. කොහොමද මේ කාර්යවේදියත් කරන්නේ? ඔව්, ඇත්තටම අමිල, අපේ ගරු අධ්‍යක්ෂ ජෙනරල් තුමාගේ මඟ පෙන්වීම යටතේ විභාග ක්‍රමයෙන් විතැන් වෙලා අලුත් ඇගයීම් ක්‍රමයකට යොමු වන මේ ගමන ඇතුලේ පහුගිය දවස් 3 පුරා අපි ඉතාම සාර්ථක ප්‍රදර්ශනයක් සහ තවත් වැඩසටහන් රැසක් සංවිධානය කළා. හවුලොක් මෝල් වෙළඳ සංකීර්ණයේදී අපි මාර්තු මාසේ 7 වෙනිදා සහ 8 වෙනිදා අපේ පාසල්වල, පරිගණක පාසලේ සහ ව්‍යාපාර පාසලේ, එවැගේම අපේ ඩිසයිනින් ස්කූල් එකේ කෘතිම බුද්ධිය ආදි වශයෙන් මේ වැනි අලුත් විෂය ධාරාවන් ඉගෙන ගන්න
ගන්න දරුවන්ගේ ප්‍රතිඵල පෙන්වීම සඳහා. දැන් අපි කතා කරන තැනින් නැවතුනේ නෑ අමිල ඇත්තට. මේක ප්‍රායෝගිකව ඉදිරියට අරගෙන ගිහිල්ලා දරුවන් විසින් ප්‍රතිඵල නිර්මාණය කරන තැනට අපි වුණා පත් කරා. එහෙම හදපු ප්‍රතිඵල සියල්ලක්ම වගේ පහුගිය අවුරුද්දේ දරුවෝ හදපු ප්‍රතිඵල සියල්ලක්ම වගේ අපි ඊටාම සාර්ථකව දින දෙකක් පුරා දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් හැව්ලොක් මෝල් සංකීර්ණයේදී පැවැත්වුණා. අපි ඒකේ නම දාලා තිබෙම බියොන්ඩ් බුක්ස් කියන එක. බුක්ස් වල තියෙන පොත්වල තියෙන දැනුම උකහාගෙන නමුත් ඒකේ තියෙන ඇප්ලිකේෂන් පාර්ට් එක. ඒකේ තියෙන යෙදවුම් ක්‍රමය දිහාවට වැඩිපුර ළමයින් යොමු කරන ක්‍රමවේදයක් එක හැදුන එක. අපි මාර්තු 7 වෙනිදා උදෑසන ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ ක්‍රමය ජාතික මට්ටමින් හඳුන්වලා දුන්නා. ඒ සඳහා අපි 600කට අධික පාසල් සිසුන්, කොළඹ ප්‍රධාන පෙළේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්, දෙමව්පියන් සහ විශේෂයෙන්ම ගුරුවරුන්. මොකද පාසලට මේ ක්‍රමය NIBM විසින් ඉදිරියේදී අරගෙන යනවා. මේක තමයි පාසල් අධ්‍යාපනය වෙනස් විය යුතු ක්‍රමය බවට පත් වෙන්නේ අමිල. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනුත් ඉතාම නිවැරදිව සහ පැහැදිලිව ඒක සඳහන් කළා. අපි ඒක ලොන්ච් කරා මාර්තු මාසේ 7 වෙනිදා උදේ. ඒ වගේම හවස අපිට තිබ්බා ව්‍යාපාර පාසලෙන් සහ අනිකුත් පාසල්වලින් ජාතියට දායාද කරපු සායකින් ඔක්කොම අපි ආරාධනා කරලා මොකද ඔවුන් තමයි අපේ අවුට්කම් එක. අපි අවුට්කම් බේස් ලර්නින් කතා කරනවා වගේ අපේ ප්‍රතිඵලය වෙන්නේ ඔවුන්. ඔවුන් සියලු දෙනාම 100කට අධික ව්‍යවසායකින් පිරිසක් අපි ඇගීමට ලක් කරා. 8 වෙනිදා දවස් පුරා ප්‍රදර්ශනය පැවැත්වුණා. ඊට විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වුණා. ඒ වගේම 9 වෙනිදා හවස ඊටාම ලස්සන ෆැෂන් ෂෝ එකක් මෝස්තර නිරූපණය සම්බන්ධ ප්‍රදර්ශනයක් පැවැත්වුණා. ඒ අපේ ෆැෂන් ඩිසයිනින් ස්කූල් එකේ ඉගෙන ගන්න දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සමගාමීව පැවැතුණු ප්‍රතිඵලය. කතිකාචාර්යතුමා අපිට අවසාන වශයෙන් කියන්න දැන් මේ ප්‍රදර්ශනය නරඹන්නට පැමිණි සිසුන්ට වගේම අනාගතයේ විවිධ පාඨමාලා හදාරන්න මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සිසුන්ට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න පුළුවන් මේ ක්‍රමවේදයත් එක්ක? ඔව් අපි ආරාධනා කරනවා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයත් එක්ක එකතු වෙන්න. ඔබට පාඩම් සම්බන්ධව විතරක් නෙමෙයි ඔබේ යෙදවුම ඔබේ දැනුම යෙදවුමක් බවට පරිවර්තනය කරලා ඉගෙන ගන්න කියලා. ඒ නැතත් ඔබ කොහේ ගියත් ආදරණීය දුව පුතේ අපි කතිකාචාර්යවරුන් විදිහට ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ විදිහට ඔබට අපි ආරාධනා කරනවා. ලෝකය වෙනස් වෙනවා. ලෝකය වෙනස් වෙන වේගය තවත් එන්න එන්න වැඩි වෙනවා. එනිසා ඔබේ තියෙන දක්ෂතාවයන් මුසු කරලා අධ්‍යාපනයත් සමගම ප්‍රතිඵල එකට කැටි කරලා වඩා දක්ෂ විශ්වසනීය පරපුරක් විදිහට ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් කරන්නට පුළුවන් පරපුරක් විදිහට මේ අධ්‍යාපනය දිහා අලුතෙන් බලන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම උදව්වක් උපකාරයක් ඕනෑම පාසලකට අවශ්‍ය මඟ පෙන්වීම ගුරුවරුන් හෝ සිසුන් ඕනම කෙනෙක්ට ලබා දෙන්නට අපි ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය විදිහට ඉදිරියේදී සූදානම් වෙනවා. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය නැත්නම් ඔබ අප කවුරුත් හඳුනන NIBM ආයතනය කොහොමද අදට හෙටට අනාගතයට ගැලපෙන විදිහට මේ අධ්‍යාපනික ක්‍රමවේදයන් සකස් කරන්න වෙනස් කරගෙන එය ප්‍රායෝගිකරණය කරන්න කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කළේ NIBM ආයතනය වෙනුවෙන් ව්‍යාපාර පාසලේ කතිකාචාර්ය අමිල දිල්ශාන් සමග. බෙහෙමනේ ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව රට දැනුවත් කරන්නට මේ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස දැනුවත් කරන්නට පැමිණීම සම්බන්ධයෙන්. එහෙමනම් අපි අදට පිනිවෙලෙන් සමුගන්න සූදානම්. ප්‍රාර්ථනාවේ ඔබට සුබ දවසක්.